ආයුබෝවන් සුබ උදෑසනක් හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත යුද්ධයට අදාළ සියලු ප්‍රශ්නවලට 20-25 දී විසඳුම් දෙන බවට ජනපතිගෙන් පොරොන්දුවක් පහෙන් පහට අපිව දුකෙන් මුදවන්න එන දේශපාලන චෞරේන් රටම දුක් ගංගාවක ගෙල්ලූ හැටි හිස්ටින් එකක් අතට දීපු හැටි අද ටෙලිවැකියෙන් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 440 වෙනි ටෙලිවැකිය. ඊයේ ඉල්ලා අසුණු චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගෙන් ආරම්භ කරලා ඊයේ රාත්‍රියේ ඔය මන්ත්‍රී මැති ඇමැත්තන් මේ මුහුද මැද දැමූ පාටියෙන් ටෙලිවැකිය අවසන් කරන්නට හිතුවේ. හොඳේ තාමත් මේ ඔය පාට තොප්පි පාට කණ්ණාඩි හැම දාගත්ත බුද්ධිය හීන අහිංසකයෙකු හැරුණුකොට අනිත් සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ ඔය පාට කණ්ණාඩි තොප්පි හැම ගලවලා පැත්තකින් තියමු හොඳේ. ඔව් ඊයේ ටෙලිවැකිය මතකද රටේ ජනගහණයෙන් පවුල් ලක්ෂ 31ක් බරපතල ණයකාරීන් බවට පත් වෙලා මේ පවුල් ලක්ෂ 31කින් පවුල් ලක්ෂ 7ක් ණය අරගෙන තියෙන්නේ එදිනෙදා කුස පුරව ගන්න කෑම ටික කන්න හොඳේ. මේ පවුල් ලක්ෂ 31කෙනුත් පවුල් ලක්ෂ 10ක් තමන්ගේ කන කර උගස් තියලා. විදුලිය කියන්නේ මොකක්ද? ඉතාම සාමාන්‍ය මූලික අවශ්‍යතාවයක්. විදුලි බල ඇමති කංචන ඊයේ කියනවා 1,64,400 දෙනෙකුගේ විදුලිය විසන්ධි කරලා කියලා. ඇයි? බිල ගෙවා ගන්නට බැරි නිසා. කොහොම රටක්ද අපිට ඉතුරු වුණේ නේද? මේ රටේ ඉතාම දල චිත්‍රයක් තමයි මම මේ ඔබට කිව්වේ. හොඳේ හොඳට තිබුණු රටක් මේ හොර නඩේ වට්ටපු වැට්ටිල්ලක් නේද? ඒ නිසායි අද ජනතාව සමහර ඇමැත්තන්ව දකින්න දකින්න තැනදී හූ කියලා එලවගන්නේ. හොඳේ ඒක තමයි ජනතා විරෝධය. ඒ විරෝධය සාධාරණයි. ඒ විතරක් නෙමෙයි ජනතාව අද සාප ඉල්ලනවා. මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යක ලියන්න බැරි තරමට සාප ඉල්ලනවා. අර ඊයේ පෙරේදා දියවන්නාවේ ජොගින් පාත් එක ළඟ හිටපු කිඹුලගෙන් ඒ අවට රැස්ුණු ජනතාව ඉල්ලා සිටියේ මොකද්ද දන්නවද? දියවන්නාවම කාපියෝ කිඹුලෝ කියලයි. හොඳේ දියවන්නාවම කාපියෝ කිඹුලෝ කියලයි ජනතා සාපය ඒ තරම්. ඒ බව ඊයේ ඉල්ලා අසුණු මන්ත්‍රී චමින්ද විජේසිරිම කිව්වා. හොඳේ මගේ දරුවන්ටත් මිනිස්සු සාප කරනවා. මට මේ ජනතා සාපයේ දරාගෙන තවදුරටත් මන්ත්‍රී කෙනෙකු ලෙස ඉන්ට බෑ ලැජ්ජයි. ඒ නිසා මම ඉල්ලාස් වෙනවා කියලා කිව්වා. අහලා බලන්ටකෝ. මට හිතුණා මම මගේ දරුවා ගැන හිතලා මේ රටේ ජනතාව මේ කරන සාපය එක පැත්තකින් මුදවා ගන්නත් අනිත් එක විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව පිළිබඳව තිබෙන විශ්වාසය විදිලා කියලා ජනවරම නැහැ. විශේෂයෙන්ම ජනතා නියෝජිතයෙක් කැරෙන මේ 225 පිළිබඳව ගරු කථානායකතුමනි මහා විශාල විදියේ එපාවීමක් රටේ සමාජය තුළ තිබෙනවා. මෙහෙම කිව්වට මේ ඇත්තම හේතුවයි නේද? තව සැඟවුණු හේතු ඉතින් තියෙන්න පුළුවන්. හොඳේ ඔය දේශපාලනඥ සත්ත පහකට විශ්වාස නැහෙනේ. මොකද උන්දලාගේ කටේ නිතරම තියෙන්නේ දේශපාලනයේදී සදා මිතුරන් හෝ සදා හතුරන් නැ කියන වාක්‍යනේ නේද? ඒ නිසා අනාගතයේදී වෙන බල්ටියක් එහෙම ගැහුවා කියලා ආයෙත්ින් අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් එහෙම නැහැ. හොඳේ දැන් බලමු ඊයේ රාත්‍රියේ මේ මුහුද මැද සාජ්ජය පාටිය. හොඳේ ගොඩබිම උලා කාලා ඒ ලැජ්ජාවටද දන්නේ නැහැ මුහුද මැද්දේ තමයි සාජ්ජි දැම්මේ. හරිද? මොකද ගොඩබිම උලා කාලා ඉවරයිනේ. මන්ත්‍රී මැති ඇමැත්තලා හරිද මේ නඩේ 50ක් හිටියලු. වරාය රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර තමයි ලූ වරාය අධිකාරියෙන් මේ ඉල්ලීම කරලා තියෙන්නේ. හොඳේ ඉල්ලීමේ තියෙන්නේ මැති ඇමති මන්ත්‍රීලා සඳහා කෙටි කාලීන නාවික සංචාරයක් දෙන්න කියලාලු. හොඳේ සංචාරය මේ ආරම්භ කරලා තියෙන්නේ රාත්‍රියේ. සමහර වෙලාවට මැති ඇමැත්තන්ට මන්ත්‍රීලාට මේ නැව්වල ලයිට් පත්තු වෙන හැටි පෙන්වන්නට වෙන්න ඇති මං හිතන්නේ රෑගිනියන්ට ඇත්තේ නේද? මොකද මේ අපේ බඩේ පත්තු වෙන්නේ ගිනිනේ නේද? උන්දලාගේ ඇස් වලට ලයිට් පෙන්වන්නට වෙන්න ඇති. ආහාර ලැයිස්තු කුත් තියෙනවා. හොඳේ ඒකේ තියෙන්නේ හරීම දුප්පත්
කිසිසේත්ම මේ සාමාන්‍ය මනුස්සයෙකුට සුදුසු ආහාර නෙමෙයි. හොඳේ චීස් සෑන්ඩ්විච්, චීස් සෑන්ඩ්විච්, බටර් කේක්, මාළු රෝල්, අයිස් කොෆි. හරිද? මෙයාදී කීනු කිමිකි සැප කෑම ලිස්ට් එකක්. හරිය මේ වරායේ තියෙනවා ඔය මේ දියකවුලා හා හංසකාවා කියලා යාත්‍රා දෙකක්. මේ දෙකේ තමයි මේ මන්ත්‍රීලා මැති ඇමැත්තන්ලා හිටපු ජනාධිපති. එහෙම නේද? මේ ෆුල් ෆන් පිනෝටුවර් එක ගැහුවේ. හොඳේ ෆුල් ෆන් පිනෝටුවර් එක. හරිද? රටේ දරුවන් මන්ද පෝෂණයට ඇදලා දාපු, පාසලකට යවා ගන්න බැරි තරමටම රට විනාශ කළේ රටේ තරුණ තරුණියන්ට විතරක් නෙවෙයි, උගත් දොස්තරලටත් රට දාලා යන තැනට වැඩේ සෙට් කළ. ලෝකයේ ඉදිරියේ මේ ලස්සන රට බංකොලොත් හිඟන රාජ්‍යයක් කළ මෙත්තක්කඩි දේශපාලනඥින් මොනතරම් මොනතරම් මේ ෆන් එකේද ඉන්නේ කියලා, තේරුම් අරගෙන මේ සැරේවත් ඔය ෆන් එක අවසන් කරන්න හරියටම කතරේ ගහන්න කියලා ඕන් අද ටෙලිවැකිය මතක් කරනවා. ක්‍රිෂ් චතුරශ්‍රයේ බදුදීමේදී සිදුව ඇති බව පැවසෙන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාවට අදාළව හිටපු ඇමති නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාටයි. කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්ෆර්ඩ් පරිසරයේ අක්කර 4.3ක බදුදීමේදී සිදු ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාවය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් තිලන ගමගේ නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ එවකට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර විසින් අල්ලස් ලබාගෙන විමර්ශන නිසාකාරව සිදු කර නොමැති බවට පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් නිර්දේශ සුනිල් වටගල ඇතුළු නීතිච මණ්ඩලයේ සිදු කළ ඉල්ලීමක් සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලට අදාළව වාර්තාවක් අධිකරණයට යොමු කරන ලෙසයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරල්වරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙන්නේ. රවි විද්‍යාලංකාර යන අය විමර්ශන නොමග යවා තිබෙනවා. 2016 වසරේ 7 මස 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ විට අදාළව අත්අඩංගුවටගෙන ඇප නොදෙන ලෙසටත් ක්‍රිෂ් ගොඩනැගිල්ල පරීක්ෂා කර ලේඛන අත්අඩංගුවට ගැනීමට ඇති බව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. ඊට පසු දිනම රවි විද්‍යාලංකාර යන අය විසින් එනම් 2016 7/12 ක්‍රිෂ් ආයතනයට ලිපියක් යොමු කරමින් මෙහි වංචනික ගණිතුණක් සිදුවේ නැති බව දැනුම් දී ඇතැයි දීර්ඝව කරුණු ඉදිරිපත් කරමින් නීතිච සුනිල් වටගල අධිකරණයට දන්වා තිබෙනවා. විමර්ශන යටගැසමින් අල්ලස් ලබාගෙන නිවාස පවා ලබාගෙන වරදාන ලබාගෙන ඇති රවි විද්‍යාලංකාර යන අය 2022 වසර වන විට ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන බව අධිකරණයට දන්වා සිටි ඔහු රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් කටයුතු කළ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන ලෙසටත් විමර්ශන නැවත සිදු කරන ලෙසටත් නියෝගයක් නිකුත් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ. මෙහිදී කරුණු සියල්ලට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් බවයි. අධිකරණය නොමග යවීම සම්බන්ධයෙන් වහාම විමර්ශන සිදු කරන ලෙසටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. නීතිපති උපදෙස් සඳහා ලබන වසරේ පෙබරවාරි මාස 28 වනදා මෙය යළි කැඳවීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය පවත්වනු ලැබූ සිරි රණසිංහ රූපාවලෝකන උපහාර උළෙල පසුගියදා පැවැත්වුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සනාතන සභා පරිශ්‍රයේදී. මෙරට පුවත්පත් කලා ශේෂ්‍රයේ 33 වසරක් අඛණ්ඩව කර්තෘත්වයේ හෙබ වූ ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සිරි රණසිංහයන්ට උපහාර පිළිමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. ඒ ඉස්සරහා පේළුවල වාඩි වෙලා සිටින ප්‍රබෝන්දියා බලනකොට මම කූඹියෙක් පමණයි. ඇත්තව කතා කරනවා නම් ඔබ වැනි සුවිශේෂ ලංකාවේ ජනප්‍රියම ඒ වගේම ලංකාව පිළිගන්නා මහා වැදගත් ඒ වගේම රටම පිළිගන්නා සුවිශේෂ පුජ්‍යලයන් විශාල පිරිසක් ඉදිරි මට මේ වගේ අවස්ථාවක් ලැබුණ ගැන මම ඉතාම
සතුටට පත්වෙනවා. ඒ ගෞරවය ලැබිය යුත්තේ මට නොව මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයට යොමු කළ ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට සහ මේ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපුණානන් වන වැලිවිටියේ සෝරත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පළන්නුරුවේ විමල ධර්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අද විශ්වවිද්‍යාලයේ කුලපතිත්වයෙන්පත් ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයේ නිසා බව මා මෙහිදී ඉතාම නිර්හංකාරව කියනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 19 වන සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරී ලෙස ශෂී කණ්ඩම්බි ඊයේ වැඩ බහර ගනු ලැබුවා. මෙරට බැංකු ශේෂ්ත්‍රයේ ප්‍රවීණ වෘත්තීය වේදිනියක වන ශෂි කණ්ඩම්බි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 19 වන සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරී ලෙස වැඩභාර ගනු ලැබුවා. ආයතන කළමනාකරණයේ ඇතුළුව වසර 35කට වැඩි බැංකු කරන අධ්‍යක්ෂ සමුදායකට ඇය හිමිකම් කියනවා. ශෂි කණ්ඩම්බි ජාත්‍යන්තර බැංකු කටයුතු ශේෂ්ත්‍රයේද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරියක්. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණ උපාධි ආයතනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත්, ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයෙන් ව්‍යාපාර සහ මූල්‍ය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබාගෙන තිබෙනවා. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය, ආයතනික සහ විධායක කළමනාකාරීත්වය සහ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සියත උදෑසන ප්‍රවෘත්ති මින් නිමයි. යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්.